සියත ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය වසරේ නොවැම්බර් මස අනුරාධපුරයේ එප්පාවල ප්‍රදේශයේ හිසට සෙවණක් නැති පවුලක් ගැන අප වාර්තා කළා ඔබට මතක ඇති. ඒ වේදනාවේ කතාව රටටම කියන්න අපට තොරතුරු ලබා දුන්නේ අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්නයි. ඒ වේදනාවේ කතාව නිමා කරමින් හිසේ මල් පිපුණු කතාවයි මේ. මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිණී අනුරාධා රණසිංහයි. अपे रटे दुप्पत्कम उडुदुवल कियला अमुतुवेन किवयुतु नहे उपन बिमे तमन्गेम कियला हिसट सेवनक नेति की देनेक जीवत वेनवद सियत अपे एक प्रधान अरमुनक वनुए हुदेक प्रवृत्ति वार्ता करनेन ओब्बट गोस हेकी सेम अवस्थावकम समाज सत्कार्यंट दायक वीमाय मे तवत एवेनिम अवस्थावक मे एप्पावल कोन्वव परण गम्मेद्द गम्मानेयाई पसुगिय नोयंबरे महादारानिपात वर्षावत् समग कटुमेटि गेपलक् दियवेन्न पटन् गत्ते गेहनु दरुवन् तुन्देनेकुत् एक्क मुलु पौलक् असरण करमिन् එදා මේ වේදනාවේ කතාව අපිට කිව්වේ තරුණ මාධ්‍ය වේදිකාවක වන තිසර සමල් සෝමරත්නයි අප එය සියත ප්‍රවෘත්ති ඔස්සේ රටටම කිව්වා හදවත් උණුණු මේ මහ පොළවේ උපන් ආදරණීය මිනිසුන් ඔවුන්ට නිවසක් හදන්න අවශ්‍ය ආධාර දෙන්න පොරොන්දු වුණා ඊට උර දෙන්න මේ දරුවන්ගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවර ගුරුවරියනුත් අත්වල් බැඳගත්තේ එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ කියලා පෙන්වමින් මන්ටත් දහසකුත් ප්‍රශ්න තිබුණත් මේ සටනට බොහෝ දෙමාපියන් එකතු වුණා. ග්‍රාම නිලධාරීතුමාගේ සිට බොහෝ අය මේ දරු පවුල වෙනුවෙන් අලුත් නිවසක් ඉදිකරන කාර්යභාරයට උර දුන්නා. තිසරගේ වාර්තාකරණය යථාර්ථයක් බවට පත් උනේ මහා සංඝ රත්නයේ ආශිර්වාදය ඇතුවයි. සියත ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂ හා උපදේශක ලාල් හේමන්ත මාවලගේ සහ එප්පාවල පොලිස් ස්ථානාධිපති සුසන්ත ඒකනායකද මුල්ගල තබන අවස්ථාවට එක් වුණා. අප ප්‍රාදේශීය මාධ්‍යවේදී තිසර සමල් සමග ප්‍රවෘත්ති නිෂ්පාදනය කළ මාණ්ඩලික වාර්තාකාරිණී අනුරාධා රණසිංහ අදහස් දක්වමින් මම ඇතර මං ගැන කිව්වොත් මමත් අනුරාධපුරයේ සන්නපාලි බාලිකා විද්‍යාලයෙන් ඉගෙනගෙන මාධ්‍ය ශාස්ත්‍රයට ගිහිල්ලා මගේ සර් ලාල් හේමන්ත මාවලගේ මගේ ආදරණීය සර්ගෙන් මාධ්‍ය අයන්න ලියන්න පුරුදු වුණා. ඒ පාර යහපත් මාධ්‍යකරණය කියන තැනට අපිව ගෙනාවා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා සර්ගෙන් ඉගෙනගෙන මිනිසුන්ගේ දුකක් කඳුලක් කියන දේ මාධ්‍ය පිටපතකට ගෙනල්ලා ඒක මේ විදිහට සාර්ථක විදිහට මල්පල ගැන්වෙන්න තැනට ගේන්න පුළුවන් වෙච්ච එක ගැන සියලු මාධ්‍ය ආයතනයේ විදිහට पेमिन सिटी पिरिसेमतु सियत प्रवृत्ति अंशे अध्यक्ष हा उपदेशक लाल हेमंत मावलगे මම හැමදාම කියනවා නිදානයක් උඩ ඉඳගෙන අපි හංගා කරනවා කියලා. දැන් වෙන පළාත් තියෙනවා මෙහෙම ලේසියෙන් සංවර්ධනය කරන්න බැරි. එප්පාවලට ඒක වෙන්න විදිහක් නැහැ. ඉතිහාසයේ පුරාම අපේ දේශපාලඥයෝ හරි සරල ක්‍රමයක් හොයනවා. කාට හරි විකුණලා ඒ හම්බෙන සල්ලි වලින් ඒගොල්ලන්ගේ ජීවිත කාලය ගෙවන්න. ඒක තමයි මේ රටට දිගටම උගුනේ. එහෙම අවාසනාවන්ත තැනක අපි ජීවත් වෙන්නේ. දැන් ඒක වෙනස් කරන්න හයිය තියෙන්නේ අපිටමනේ නේද? නැත්තම් මේ වගේ පුංචි දරුවොත් එක්ක මෙහෙම අසරණ වෙන්න තරම් කාරණාවක් නැහැ මේ රටේ. මොකද මේකට කළුගල් පිට රටින් ගේන්න ඕනෙත් නැහැ. වැලි පිට රටින් නෝනෙත් නැහැ ඒ ඔක්කොම ටික එකතු කරගෙන හදන්න පුළුවන්. හදවතේ කඳුළු තියෙන මිනිස්සු තාම අපේ මේ පොළවේ ඉන්නවා. ඒ නිසා තමයි මේ වගේ දෙයක් වෙනුවෙන් නෝනව දෙයක් කරන්න හයිය හම්බෙලා තියෙන්නේ. ඒක හොඳ උදාහරණයක් තිසර. තිසර තරුව නිසා වෙන්න ඇති තිසරට මේක හොඳට දැනෙන්න ඇති තිසර. මේ රටේ මේ විනාශයට
මාධ්‍යත් සැලකිය යුතු ප්‍රමාණයකින් දායක වෙලා තියෙනවා. අපි කොන්ද කෙලින් තියාගෙන කාගේවත් ගාව අරක්කු බෝතලේට වරදාන වලට යට වෙන්නේ නැතුව ලිව්වනම් කෙලින් කතා කළා නම් තමන්ට නිවසක් ඉදිකර දීමට මුල්ගල තැබීම ගැන දරුවන්ගේ මවවන RKA දමයන්ති මෙසේ අදහස් පළ කළා. අපට අද අලුත් නිවසක් තනා ගන්න මුල්ගල තිබ්බා. ඒ ගැන අදවතින්ම සතුටුයි. පින් සිද්ධ වෙන වචනේ තමයි මම කියන්නේ. සියත නාලිකාවෙන් ගේ හදලා දෙනවා. ඒ හැමෝටම ස්තුතියි. අපිට හරි සතුටුයි. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ මහා පින්කමට දායක වූ ඔබට ස්තුති කරන්නම අවශ්‍යයි. රුපියල් ලක්ෂ 4000කට ආසන්න මුදලක් පරිත්‍යාග කළ AE වයිමන්, WVP සෝමාවති, ෆීලික්ස් රුද්‍රිගෝ, ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු, ආනන්ද වනසිංහ, DRCN මැනිකේ, එසේම ඉදිකිරීම සඳහා සහය වන ගමේ හිතවත් ඔබටත් අපේ හදපිරි ස්තුතිය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.